සුබෝදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබුණා ලව් බර්ඩ්ස්ලා. එහෙම නැත්නම් බජීස්ලාගේ කූඩුවේ තියෙන්න ඕනේ මොනවද කියලා වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් යාළුවනි ඔන්න එහෙනම් අද මම ඔයාලා ඉල්ලුවා වගේම ඉක්මනට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මං මගේ බජීස්ලාගේ කූඩුවේ මොනවද තියෙන්නේ කියලායි මේ වීඩියෝ එකේදී කියන්නේ. මම මගේ යාළුවන්ගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම ඔයාලා දන්නේ නැති ගොඩක් අලුත් කරුණු මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන. ඒ වගේම මම ඔයාලට අලුත් කරුණු ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, තාමත් අපේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් යන්න පහල රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේ මේකට යහපතේ තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ගාවට notification එකක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මේ SL Birds World. හොඳයි, මේ වීඩියෝ එකේදී ලව්බර්ඩ්ස් එහෙමත් නැත්නම් බජීස්ලාගේ කූඩුවක තියෙන්න ඕනේ දේවල් ප්‍රධාන වශයෙන් කරුණු 6ක් අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමතරව ඔයාලට මේ වීඩියෝ එකේදී දැනගන්න පුළුවන් බජීස්ලාගේ එහෙමත් නැත්නම් මේ ලව්බර්ඩ්ස්ලාගේ විතර වැඩි කරගන්න ආකාරයත් මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. හොඳයි, අපි දැන් මුලින්ම කතා කරලා බලමු මේ බජීස්ලාගේ කූඩුවක් ඇතුලේ තියෙන්න ඕන දේවල් වලින් මුලින්ම මොනවද තියෙන්න ඕනි කියලා. ඉතින් මෙයාලගේ කූඩුවක් ඇතුලේ මුලින්ම තියෙන්න ඕන දේවල් තමයි බ්‍රීඩින් කේජ් එක. ඉතින් ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේ ෆොටෝ එකක් දීලා තියෙනවා මේ බ්‍රීඩින් කේජ් එක. මෙන්න මේ විදිහේ බ්‍රීඩින් කේජ් එකක් තියෙන්න ඕනේ බජීස්ලාගේ කූඩුවක් ඇතුලේ අනිවාර්යයෙන්ම. මේ අපි දැන් බ්‍රීඩින් කේජ් එක ගැන කතා කරන නිසාම මම මේත් එක්කම කියන්නම් අපි කොහොමද මෙයාලගේ විතර වැඩි කරගන්නේ කොහොමද කියන එකත් මේ වෙලාවෙදිම මම කියන්නම්. ඉතින් ඇත්තටම මේක එහෙම ලොකු දෙයක් නෙමෙයි. ඇත්තටම මෙයාලට මේ ඔයාලා දැන් මේ කූඩුවට බ්‍රීඩින් කේජ් එකක් දානකොට සාමාන්‍යයෙන් ටිකක් ලොකු බ්‍රීඩින් කේජ් එකක් ඔයාලා මේ කූඩුව ඇතුළට දැම්මොත් අපිට පුළුවන් මේ ටිකක් ලොකු බ්‍රීඩින් කේජ් එක නිසා ටිකක් වැඩිපුර බිත්තර ලබා ගන්න. ඔයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන බ්‍රීඩින් කේජ් එකට වඩා ප්‍රමාණයෙන් ටිකක් ලොකු බ්‍රීඩින් කේජ් එකක් දාලා ඔයාලටත් බලන්න පුළුවන් ඇත්තටම මෙයාලගේ බිත්තර වැඩි වෙනවද නැද්ද කියලා. ඉතින් දැන් සමහරු කල්පනා කරනවා ඇති මම කොහොමද මේ බ්‍රීඩින් බොක්ස් එකක් එහෙමත් නැත්නම් බ්‍රීඩින් කේජ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ බ්‍රීඩින් බොක්ස් එකක් හදන විදිය මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. එතකොට ඔයාලට බලන්න පුළුවන් හරියටම බ්‍රීඩින් බොක්ස් එකක් කොහොමද හදාගන්නේ කියලා මම මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක බලලා ගැළපෙන බ්‍රීඩින් බොක්ස් එකක් හරියටම හදාගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක මෙතනින් පෝස් කරලා මේ වීඩියෝ එක ගිහිල්ලා බලලෙන්න කොහොමද හරියටම බ්‍රීඩින් බොක්ස් එකක් හදාගන්න කියලා. ඉතින් අපේ කාරණා 6 පළවෙනි කාරණාව අපි දැන් කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්න යන්නේ දෙවනි කාරණාව. දෙවනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම ඔයාලා අහලා ඇති දැලි පොත්ත කියලා දෙයක්. ඉතින් ගොඩක් කුරුල්ල හදන අය අහලා ඇති මේ දැලි පොත්තක් දාන්න ඕනි ඒ වගේ දේවල්. ඉතින් ඇත්තටම මේ කාරණාව හරි අපි මේ බජීස්ලාගේ කූඩුවට දැලි පොත්තක්, ඒ කියන්නේ දැල්ලාගේ ඇඟ ඇතුළේ තියෙන ඒ පොත්ත වගේ කොටස අර අපි උයද්දි අයින් කරන්නේ ඒක දාන්න ඕනි මෙයාලගේ මේ කූඩුව ඇතුළට. ඉතින් මේ දැලි පොත්ත සුපර් මාකට් එකේ එහෙම නැත්නම් පෙට් ෂොප්ස් වගේ තැන්වලදීත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. එහෙමත් නැත්නම්
ඔයාලගේදර ආහාරය සඳහා ගේන දෙල්ලංගෙන් වුණත් අයින් කරන දැලි පොත්ත ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා කල්පනා කරන්න ඇති ඇයි මේ කුරුළු කූඩුවකට දැලි පොත්තක් වගේ දෙයක් දාන්නේ කියලා. ඉතින් මේ දැලි පොත්ත වැදගත් වෙන්නේ මෙයාලගේ බ්‍රීඩින් වෙන කාලයේදී. ඉතින් මේ දැලි පොත්තේ විශාල කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. මොකද මේ පිටතර කටු හැදිලා තියෙන්නේ කැල්සියම් වලින්. ඉතින් මේ නිසා දැලි පොත්තක් කූඩුව ඇතුලේ තිබීම ඇත්තටම බ්‍රීඩින් වෙන කාලයේදී අනිවාර්ය දෙයක්. එතකොට පුළුවන් මෙයාලගේ පිටතර කටු වලට අවශ්‍ය කැල්සියම් මේ දැලි පොත්ත හරහා එයාලට ලබා ගන්න. පිටතර කටු වලට වගේම මේ කැල්සියම් ප්‍රමාණය අඩු වෙලා කුරුල්ලෝ වුණත් මැරෙන අවස්ථා බොහොමයක් මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් මේ දැලි පොත්ත ඔයාලගේ බජීස්ලා ඉන්න කූඩු ඇතුළට ගොඩක් වැදගත් දෙයක්. විතර වැඩි කරගන්න සහ ඔයාලගේ කුරුල්ලන්ගේ සෞඛ්‍ය සඳහාත් මේ කැල්සියම් ලබා ගැනීම සඳහාත් මේ දැලි පොත්ත ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි ඉතින් යාළුවනි, දැන් අපි බලමු තුන්වෙනි ද්‍රව්‍ය මොකක්ද කියලා. හොඳයි, ඉතින් මේ තුන්වෙනි දේ තමයි ඔයාලා මේ බජීස්ලට කෑම කන්න භාජනයක් සහ වතුර බොන්න වෙනම භාජනයක් තියන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ කෝඩුවට අමතක නොකර මෙයාලට කෑම කන්න භාජනයකුයි වතුර බොන්න භාජනයකුත් තියන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ කෑම භාජනේ වතුර භාජනේ ගැන කතා කරද්දී තවත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ කෑම එක භාජනය සහ වතුර භාජනය දෙකම එකම තැන නම් තියන්න එපා. ඇත්තටම මොකද කිව්වොත් මේ ලව් බර්ඩ්ස්ලා කියන්නේ හරිම කම්මැලි කුරුළු జాතියක්. ඒක නිසා මෙයාලා කෑම කවපු හැටියෙම මෙයාලා වතුර බොනවා. ඉතින් ඒක නිසා මෙයාලා මේ කෑම කවපු ගමන් වතුර බොන එක නවත්ත ගන්න ඔයාලට පුළුවන්. මෙයාලගේ කෑම භාජනේ කූඩුවේ එක පැත්තකිනුත් මෙයාලගේ වතුර භාජනේ කූඩුවේ අනිත් පැත්තිනුත් තියන්න. ඉතින් එතකොට පුළුවන් මෙයාලා අනිවාර්යයෙන්ම කෑම කාලා මෙයාට වතුර බොන්න ඕන නම් කූඩුවේ අනිත් පැත්තට තියාඹලයන්ද සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් අය එයාලගේ කූඩුවල කෑමයි ඊට පස්සේ වතුරයි භාජන දෙකක තියලා තිනවා. ඉතින් ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒක නිසාම එයාලා මේ කෑම භාජනේ වතුර භාජනේ දෙකම එක ළඟ තියලා තියෙනවා ඇති. ඉතින් ඔයාලගේ විතර කූඩුවෙත් බජීස්ලාගේ කූඩුවෙත් මේ කෑම භාජනේ වතුර භාජනේ එක ළඟ තියලා තියෙනවා නම් දැම්මම ඒක කූඩුවේ දෙපැත්තෙන් තියන්න වග බලා ගන්න. හොඳයි, දැන් අපි ඉක්මනටම යමු හතරවෙනි ද්‍රව්‍ය මොකක්ද කියලා බලන්න. ඇත්තටම මේ වීඩියෝ එක අපි කැමරේ දාපු අනිත් වීඩියෝ වලට වඩා ටිකක් විග්‍රහ වෙන්න පුළුවන්. ඒ ඔයාලා බලන්න මේ වීඩියෝ එකේ වලට ගොඩක් වැදගත් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ඇත්තටම හතරවෙනි කාරණේ තමයි ඔයාලගේ පරිසරයේ කූඩුව ඇතුළේ සාමාන්‍ය ස්වභාවික පරිසරයකට ගොඩක්ම සමාන වෙන විදිහට හදන්න ඔයාලා බලා ගන්න ඕනේ. ඇත්තටම ස්වභාවික පරිසරයක තියෙන ඇත්තටම ගහ කතු කෑල්ලක් එ නැත්තම් පොඩි කඳක කොටසක් ඒ වගේ දෙයක් මේ කූඩුව ඇතුලේ එක පැත්තකට හේතු කරලා එහෙම නැත්තම් කූඩුවේ මැස්සෙන් හරි කොහොම හරි වජීස්ලට ඒ කූඩුව ඇතුලේ ඒ අතෝඩ ඉන්න පුළුවන් විදිහට තියන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. මොකද එතකොට කුරුල්ලන්ට ටිකක් ඉහිට මෙහෙට පියාඹලා ඊට පස්සේ ඒ වගේ තියෙන අතු අතෙන් අතට මාරු වෙලා ඒ වගේ දේවල් එතකොට මෙයාලා ගොඩක් ක්‍රියාශීලීව ඉන්න පුරුදු වෙනවා. මොකද එයාලට සාමාන්‍ය ස්වභාවික පරිසරයක ඉන්නවා වගේම මේ කූඩුව ඇතුළේදී එයාලට ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්වභාවික පරිසරයක් තියෙනවා වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයාලට මේ ෆොටෝ එකේදී පේනා වගේම පොඩි ඔන්චිල්ලා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට දෙන්න පොඩි සෙල්ලම් බොඩුවක් වගේ දෙයක් මේ කූඩු ඇතුළේට ඔයාලට එකතු කරන්න පුළුවන්. ඉතින් මේ දෙකකින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකද වජීස්ලා එහෙම නැත්නම් ලව් බර්ඩ්ස්ලා කැමති ටිකක් කූඩු ඇතුළේ සෙල්ලම් කරලා ටිකක් නිදහසේ ඉන්න. ඒ සාමාන්‍ය පරිසරයක වගේම එයාලට ක්‍රියාශීලීව ඉන්න මේ වගේ පොඩි සෙල්ලම් බඩුවක් එහෙමත් නැත්නම් පොඩි ඔන්චිල්ලාවක් වගේ දෙයක් යොදා ගන්න පුළුවන්.
ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ බජීස්ලා ඉන්න කූඩුවට වඩා මේ වගේ පොඩි සෙල්ලම් බඩුවක් එහෙම නැත්නම් මොකක්ද පොඩි ඔන්චිල්ලාවක් වගේ දෙයක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. හොඳයි. දැන් අපි බලමු මේ කූඩුව ඇතුලේ තියෙන ඕන තවත් ද්‍රව්‍යයක් ගැන. ඇත්තටම මේක නම් ඔයාලා ගොඩක් දෙනෙක්ම දන්නේ නැතු ඇති. එහෙම නැත්නම් ගොඩක් අය කියයි සමහර විට මට පිස්සු ඒ වගේ දේකුත් කියන්න පුළුවන්. ඇත්තටම මම හිතන විදිහට මේ දේ ඔයාලගේ බජීට්ලා ඉන්න කූඩුව ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. සමහර විට ඔයාලට මේක ඇහුවම හිනා යන්නත් පුළුවන්. ඒත් මේ දේ මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒ තමයි කණ්ණාඩිය. ඔව්, මූණ බලන සාමාන්‍ය කණ්ණාඩිය. ඇත්තටම ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් මේ කණ්ණාඩි ඕන වෙන්නේ ඔයාලා ගාව ඉන්න එක පෙයා එකක් නම්, ඒ කියන්නේ කුරුල්ලෙක් සහ කිරිල්ලෙක් වගේ කුරුල්ල දෙන්නේ. එහෙම නැත්නම් කුරුල්ලෝ අඩු ප්‍රමාණයක් ඉන්නවා නම් තමයි ඇත්තටම මේ කණ්ණාඩිය ඔයාලට ඕන වෙන්නේ. ඔයාලා ගාව පෙයා 4ක් එහෙම නැත්නම් කුරුල්ලෝ 10ක් 12ක් ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඉන්නවා නම් ඇත්තටම මේ කණ්ණාඩිය ඔයාලට ඕමනා වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම පහුගිය නිරෝධායන සමය වුණත් ඔයාලට තේරෙන්නේ නැති අපිට තනිකම කොච්චර අමාරු දෙයක්ද කියන එක. ඉතින් කුරුල්ල දෙන්නෙක් විතරක් මේ කූඩුවක ඇතුලේ ඉන්නකොට එයාලටත් අපිට වගේම තනිකම දැනෙනවා. ඉතින් මේ තනිකම නැති කරගන්න පුළුවන් එයාට මේ කූඩුව ඇතුලේ කණ්ණාඩියක් තිබ්බහම එයාලට එයාලගේ ප්‍රතිබිම්බය පේනවා. ඒකෝර එයාලට පේනවා මේ කූඩුව ඇතුලේ තවත් කුරුල්ල එහෙම නැත්තම් කීප දෙනෙක් ඉන්නවාද කියලා. එතකොට එයාලට දැනෙන තනිකම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ මම කතා කරපු කරුණු හය සමහර විට ඔයාලා දන්නවා ඇති, සමහර විට මේ කරුණු ඔක්කොම දන්නවා ඇති, සමහර විට මේ කරුණු කිහිපයක් දන්නවා ඇති. ඒ වගේම සමහර විට ඔයාලා මේකින් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති. සමහර විට මේ දේවල් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී ලව්බර්ස්ලාගේ කූඩුවක් එහෙම නැත්නම් බජීස්ලාගේ කූඩුවක ඇතුළේ තියෙන ඕන දේවල් 6ක්, ප්‍රධාන වශයෙන් දේවල් 6ක් ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මම හිතනවා ඔයාලා නොදන්න දේවල් මේ වීඩියෝ එකේදී දැනගන්න ඇති කියලා. ඉතින් ඉදිරියේදී මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට එකතු වෙන්න පුළුවන් SL Birds World YouTube channel එකේ ඇතුළේදී ඔයාලට මේ වගේ ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්න ඇති. ඉතින් ඉදිරියටත් මම මේ වගේ ලව්බර්ඩ්ස් ලා එහෙම නැත්නම් බජීස් ලා එහෙම නැත්නම් සුරතල් කුරුල්ල ගැන, ෆින්චර්ස් ලා වගේ කුරුල්ල ගැන ගොඩක් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ දේවල් දැනගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒක නිසා පහල තියෙන රතු පාට බටනේ ක්ලික් කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහාට තියෙන bell icon එක ක්ලික් කරලා අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් දෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක කුරුල්ල ගැන දන්න නොදන්න හැම දෙයක්ම දැනගන්න පුළුවන් මේ SL Birds World.